ඉන්දියාව සහ පකිස්ථානය සම්ප්‍රදායික පස මිතුරන් ලෙස සලකනු ලබනවා. එය යළිත් උත්සන්න වූයේ පසුගියදා කාශ්මීරයේ ඉන්දියානු පාලන කලාපයේදී දේශ සීමා ආරක්ෂකයන් රැගත් බස් රථ පෙළකට පකිස්ථානයේ සහය ලබන ජායිෂ් ඊ මොහොමඩ් ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් එල්ල කිරීම සමගයි. ඉන් අනතුරුව ඉන්දීය ගුවන් හමුදාව කාශ්මීර දේශ සීමාවෙන් ඔබ්බට යමින් පාකිස්ථානයේ ත්‍රස්ත ඉලක්ක කිහිපයකටම ගුවන් ප්‍රහාර එල්ල කරනු ලැබුවා. ඒ සඳහා ප්‍රහාරක යානා 12ක් භාවිතා කළ බවයි ඉන්දීය ආරක්ෂක අංශ අනාවරණ කළේ. කෙසේ වෙතත් පෙබරවාරි 27 වනදා පාකිස්තානයේ ත්‍රස්ත ඉලක්ක කිහිපයකට පහර දීමට ගිය ඉන්දීය ප්‍රහාරක යානා 2ක් පහර දී බිම හෙලීමටයි පාකිස්තාන හමුදා කටයුතු කර ඇත්තේ. මේ අතර විශේෂ මාධ්‍ය හමුවක් ඇඳවමින් පාකිස්තාන හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් අසීෆ් ගාෆර් සඳහන් කළේ විනාශ කළ ඉන්දියානු යානයක නියමුවකුද අත්අඩංගුවට ගත් බවයි. එම නියමුව වින් කමාන්ඩර් අභිනන්දන් ලෙස හඳුනාගෙන තිබෙනවා. එසේම එම නියමුවට අයත් උපකරණ කට්ටලයේ ඡායාරූපද මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය වෙත මුදා හැරීමටයි කටයුතු කර ඇත්තේ. මෙම කාල සීමාව තුළම ඉන්දියාවට ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි පාකිස්තාන ප්‍රහාර යානයක්ද කාශ්මීර දේශ සීමාවේදී වෙඩි තබා බිම හෙලා තිබෙනවා. ප්‍රහාරයට ලක් වූ යානය කාශ්මීරයට කඩා වැටී ඇති අතර යානයේ නියමුව ආරක්ෂිතව පාකිස්තාන කලාපයට ගොඩ බැසීමට සමත්ව තිබෙනවා. එම පාකිස්තාන යානය F-16 වර්ගයට අයත් බවයි ඉන්දියාව සඳහන් කරන්නේ. මේ අතර කාශ්මීරයේ ඌරි කලාපයේ පිහිටි ඉන්දීය කඳවුරු රැසකටම පාකිස්තාන හමුදා ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ සඳහා ප්‍රති ප්‍රහාර එල්ල කිරීමටයි ඉන්දීය හමුදාව කටයුතු කර ඇත්තේ. මෙම තත්වය තුළ ඉන්දියාවෙන් එල්ල විය හැකි ප්‍රති ප්‍රහාර පිළිබඳ අවධානය යොමු කරමින් පාකිස්තානයේ ලාහෝර්, ඉස්ලාමාබාද්, ෆයිසලාබාද්, සියල්කොට් සහ මුල්කොට් ජාත්‍යන්තර ගුවන් තොටුපළවල ගුවන් ගමන් අත්හිටුවා තිබෙනවා. එසේම ඉන්දියාවද ජාත්‍යන්තර ගුවන් තොටුපළ රැසකම ගුවන් ගමන් අවලංගු කිරීමටයි කටයුතු කර ඇත්තේ. මෙය මෑත කාලීනව දෙරට අතර හටගත් බරපතලම ගැටුම වන අතර එය තවදුරටත් උත්සන්න විය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා. මේ අතර පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් කාන් මහතාද අද පස්වරුවේ ජාතිය ඇමතීමට පියවරගෙන තිබුණා. ඉන්දියාවෙන් එල්ලවන ඕනෑම ප්‍රහාරයකට උපරිම මට්ටමේ ප්‍රති ප්‍රහාර එල්ල කරන බවයි ඔහු අවධාරණය කර ඇත්තේ. තොරතුරු දැනුම සහ විස්මය සහිත වීඩියෝ දහසක් නරඹන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.